මිනිස්සුන් කේ ජීවිත හැමදාම එකම තාලයකට ගලන්නේ නැහැ. ලස්සන සැහැල්ලුවට තියෙන ජීවිතයක් උනත් උඩු යටිකුරු වෙන්න තප්පරයක් ඇති. අහිංසාගේ කතාවත් එහෙම එකක්. ඇගෙන හුව හැටිය මට මතක් වුණේ රෝතපුටුවේ සුරංගන විදියට හඳුන්වන පාකිස්තානු ජාතික මුනිබා මස්තාරිව. ඒ පුදුනදා ඉඳල බොහොම සුන්දර ජීවිතයක් ගත කරපු ඇය අනපේක්ෂිත රිය අනතුරකට ලක් වුණා. එතකොට ඇයට අවුරුදු 20යි. අනතුරෙන් එක්තැන් වෙලා මල මිනිහක් ගන්නට හිටපු මුනිබාව ඇගේ සැමියා අතහැරලා දැම්මේ හරියට මීකුණක් විශ්තිකරන තාලෙට. හැබැයි අපේ කතා නායිකාව අහිංසා සෙව්වන්දි මුනිබාට වඩා ගොඩක් වස්සනාවන්තයි. සල්ලි පෙනුම ශරීර ශක්තිය නැති වුණ හැටිය දාල යන උදවිය අතරේ බෝසත් සැමියෙක් ලබන්න තරම් ඇය වාසනාවන්ත වුණා. ඔහු මහනුවර රුවන් රත්නායක කාලයක් ලංකාවේ නමක් දරපු රැප් ගායකෙක්. අහිංසාකේ ඔහුගේ සම්බන්ධය පටන් ගන්නකොට එයාට අවුරුදු 16යි. මට අවුරුදු 26යි. මම සංගීත වැඩ කරනවට එයාගේ ලොකු කැමැත්තක් තිබුණේ නෑ. මොකද එතකොට එයාව දාලා මට දුර පළාත්වල යන්න වෙනවනේ. ඉතින් එයා අකමැති නිසා මම සංගීතයත් අතහැරියා. යාළුවලා හිටපු කාලේ අපි හරිම ආදරෙන් හිටියා. අවුරුද්දකට පස්සේ බැඳා. අපි දෙන්නම රැකියා කරපු නිසා අපිට සල්ලි තිබුණා. ඉතින් අපි දෙන්න රට වටේම ඇවිත්තා. පින් අතේ වැඩ කළා. අපි හරිම සතුටින් හිටියේ. ඇස් වහ වැදුන වගේ රුවන්ලගේ ජීවිතවල ඒ සතුට තිබුණ අවුරුදු එකමාරයි. දවස 2022 පෙබරවාරි 25. යාළුවෙක් මුණ ගැහෙන්න ගියපු රුවනුයි අහිංසයි ආයෙත් ගෙදර එන ගමන් හිටියේ. එකපාරම බයික් එකේ බ්‍රේක් වැඩ කරන්න නැතිව ගියා. බයික් එක තාප්පෙක වැදිලා අඩි 25ක් විතර හෙලකට වැටුණා. අත් කකුල් සේරම තුවාල වෙලා. හෙල්මට් එක දාගෙන හිටියත් වයිෆ් ගේ ඔළුව වැදිලා තියෙනවා. එයාට සිහි තිබුණේ නැහැ. උදව්වට ඒ වෙලාවේ කවුරුවත් හිටියෙත් නැහැ. අමාරුකම් පැත්තක තියලා හිතේ හයියෙන් එයාව උඩට අරන් ගියා. පස්සේ කොහොම හරි ත්‍රිවිල් එකක් හොයාගෙන හොස්පිටල් එකට ගෙනිච්චා. එයාගේ පෙනහළු වලට කෑම ගිහිල්ලලු. තව විනාඩි 5ක් පරක් වුණා නම් මැරෙනවලු. අහිංසක තත්ත්වය උඩ ඇයට සැත්කමක් කරන්න බැහැ කියලාලු එදා වෛද්‍යවරු කිව්වේ. එයාගේ ස්නායු පැලිලා මාස 3ක් මැෂින් වලින් තැඩි සත්කාරයකට හිටියා. ඒ මාස 3 ඇතුළතදී එයා වෙනුවෙන් මම ලංකාව වටේම ගිහිල්ලා බෝධි පූජා තිබ්බා. සෙත් ශාන්ති කළා. ඒ වගේම අනිත් හැම වෙලාවෙම එයාගේ ළඟටම වෙලා හිටියා. එයාට නහයින් හොස්ම ගන්න බෑ. ඕග්‍රේන් හොස්ම ගන්න බටේකුයි මුත්‍ර බටේකුයි දාලා ගෙදර ගෙනියන්න කිව්වා. එතකොටත් එයාට සිහි නෑ. මල කඳක් වගේ. එයාව කවදාවත් හොඳ කරන්න බෑ කියලා ડોක්ටර්ස්ලා කිව්වා. ජීවිත කාලෙම සිහි නැතුව ඔය විදියටම ඉඳීවි කියලා ડોක්ටර්ස්ලා මට කිව්වා. ඒ වචන පොට ලොකු ෂොක් එකක්. මං එදා අඬ කිලෝමීටර ගානක් පයින් ගියා. තමන් පණ වගේ ආදරය කරන කෙනෙක්ට ජීවිත කාලෙම සිහිය එන්නේ නැහැ කිව්වම දරා ගන්න පුළුවන් කාටද? කොරෝනා කාලේ හුස්ම ගන්න බටේ හිඟ වුණා. කුරුණෑගල පැත්තේ ෆාමසි එකක එකම එක බටයක් තිබුණා. මම එදාම ගෙහින් ලොකු ගානක් දීලා ඒක අරන් ආවා. එදා ඒක නොලැබුණා නම් එයා මැරෙන්න උනත් තිබුණා. ගෙදරට ගෙනාව දවසේ ඉඳලා මම එයාගේ ළඟටම වෙලා ඉන්නවා. වයිෆ්ගේ අම්මත් සෑහෙන්න මහන්සි වෙනවා. ડોක්ටර්ස්ලා දෙන්න ආහාර වේල් වලට අමතරවත් කැම දෙනවා. හැමදාම අත් කකුල් වලට තෙල් ගාලා අත ගන්නවා. ඔහොම හොස්පිටල් එකේ ඉඳලා ඇවිත් මාසෙකින් එයා ඇස් ඇරියා. බටේකින් දියර ආහාර විතරක් දෙන එක අහිංසකගේ ජීවිතයට අවදානමක් කියලා හිතුරු නිසා වෛද්‍යවරු කියලා ඇයිගේ ආහාර බටේ ඉවත් කරන්න ජුවන් කටයුතු කළා. දැන් කටින් කෑම දෙනවා. ඒ නිසා නිතරම පැම්පස් මාරු කරන්නත් වෙනවා. එයා ගැන රැට කල්පනාවෙන් ඉන්න ඕනේ. ඒ නිසා එයා ගාවින් ඇඳක් දාගෙන රැට මං ඇහැරිලා ඉන්නවා. රුවන්ගේ මේ අස්තිබිත කැපකිරීම නිසා වෛද්‍යවරු හොඳ කරන්න බැහැයි කිව්වා අහිංසා. දැන් 60%ක් විතර සුවයිලු. ඒ ත්‍රුවන්ට දරා ගන්න බැරි තවත් අභියෝගයක් තියෙනවා. කෑම බීම බෙහෙත්වලට වැය වෙන විශාල බරපැන. මං වැඩ කළේ ඩෙලිවරි ආයතනයක. ආයතනයේ රියදුණෙක් විදියට බැඳිලා අවුරුදු ගාණක් පහස් වෙලා ආයතනයේ කළමනාකාර තනතුරටම ගියා. වයිෆ් එක්තැන උනාම දවස් ගාණක් මට ජොබ් එකට යන්න බැරි වුණා. ඒ නිසා සේවකයන්ට දෙන කිසිම දෙයක් නොදී එයාලා මාව රස්සාවෙන් තොට්ට දැම්මා. සති දෙකෙන් දෙකට වයිෆ්ව ක්ලිනික් එකක් යන්නත් ඕන. ඒ හැමපාරම ඇම්බියුලන්ස් එකට රුපියල් 12000ක් යනවා. නර්ස්ලට දෙන්න සල්ලි නැති නිසා මුත්‍රබට මාරු කරන එක මම ඉගෙන ගත්තා. ඒත් කෑම් බීම් බෙහෙත් හැමදේටම සතියට රුපියල් 40000ක් විතර වියදම් වෙනවා. වාහනේ රත්තරන් බඩු මියුසික්
ඔය හැමදේම විකුණුවා. රෑට නිදිමරන නිසාමට රස්සාවකට යන්න අමාරුයි. අනික අම්මලාට මෙයාව තනියම බලා ගන්න බෑ. එතෙන් මේ වෙලාවේ මම හරි අසරණයි. සල්ලි තියෙන කාලේ ළඟින් හිටපු යාළුවෝ දැන් කතා කරන්නවත් නැහැ. ඒ උනාට මම නොහිතපු මිනිස්සු ගොඩක් මට උදව් කළා. හැබැයි මේ කතාව කියන ඔහු ඔබෙන් එල්ලුවේ බොදල් නෙමෙයි. රට ගෙනිච්චොත් එයාව එක් මිනිට හොඳ කරන්න පුළුවන්ලු. අනේ කවුරු හරි කෙනෙක් ඉන්නව නම් එයාව එහෙම අරගෙන යන්න උදව් කරන්න. නැත්නම් මෙයාව මේ තත්ත්වෙන් ගොඩ ගන්න පුළුවන් ડોක්ටර් කෙනෙක් හරි ඉන්නව නම් අපිට උදව් කරන්න. ඔහුව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයකුත් මෙලෙසින් සඳහන් කර සිටියා. 0.7 8 5 6 6 6 63 0.7 8 5 6 6 63 රුවන්ට කවදාවත් අහිංසව දාල යන්න හිතුනේ නැත්ද? මේ ප්‍රශ්නයට ඔහු දුන්නේ හරි අපූර්ව පිළිතුරක්. එයා ඉදට වැටිලා දැන් මාස 9ක්. තාමත් එයාට මාව මතක නැහැ. ඒත් කවදාවත් එයාව දාල යන්න හිතිලා නැහැ. වයිෆ් දුක් විඳිනවා බලන්න බැරි කමට මැරෙන්න හිතුණු වෙලාවල් තිබුණා. ඒ වෙලටත් මම එයා ගැන හිතලා හිත හදා ගන්නවා. මං කොහොම හරි එයාව නැගිටවනවා. ඒ බැරි වුණත් හැමදාමත් එයාගේ ළඟින්ම ඉන්නවා. මම අනිත් නංගිලා මල්ලිලාටත් කියන්නේ Taman ආදරය කරන කෙනා අසරණ වුණොත් කවදාවත් එයාව තනි කරන්න එපා. ආදරය කියන්නේ ඒකට නෙමෙයි. අහිංසට තාම අවුරුදු 21යි. රුවන්ට තාම 28යි. පටන් ගත්තෝ තැනම ජීවිත නතර වුණු තරුණහෙත්. ඉතින් ඔවුන් වෙනුවෙන් යම් අයුරකින් දායක වෙන්න හැකියාවක් තේනව නම් එය නොපැකිලව ඉටු කරන්න කියන කාරුණික එල්ලීම විතරයි අපට කරන්න තියෙන්නේ. කෙසේ වෙතත් ජීවිතේ හොඳම කාලයේදී ජීවිතේ හීන බලාපොරොත්තු අත්හැරගන්න සිතුණු මේ යුවළගේ අනාගත සිතුම් පෙතුම් ඒ ආකාරයෙන්ම ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අහිංසාට එක්මන් සොය ලැබේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසත් පහතින් කමෙන්ටුවක් එක් කරන්න අමතක කරන්න එපා. දිගටම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමග. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.